ස්වාමීන් වහන්ස මේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා කියනවා. ඒකින් කියන්නේ මේක විතරමද තියෙන මාර්ගය, එහෙම නැත්නම් මේකත් එකක් කියන එකද? විමුක්තියට එකම මඟ මේකයි කියන එකයි. ඒකායනෝ මග්ගෝ අයම් විමුක්තිය. ඔක විසුද්ධියා නෙමේ, මුල්ම ත්‍රිපිටකයේ තියෙන විමුක්තිය. මුත්‍ති විමුක්ති පරිමුක්ති. මුත්‍ති ඇතිනේ, නමුත් විසුද්ධි මාර්ගයේ ලියද්දි මේක සත්තානං විසුද්ධි, සුද්ධි විසුද්ධි පරිසුද්ධි වුණා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන මුත්‍ති විමුක්ති පරිමුක්ති. ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විමුක්තිය ඇතිනේ මුල් ත්‍රිපිටකේ, මුල් බුද්ධ දේශනාවේ. නමුත් පස්සේ කාලෙක විසුද්ධි මාර්ගයේ ලිව්වහම ඕක මුත්‍ති සුද්ධි වුණා. විසුද්ධි විමුක්ති විසුද්ධි වුණා. සයන් වහන්සේ කියන්නේ විමුක්තිය කියන්නේ මොකද්ද? ප්‍රඥා විමුක්තියමයි, නිවනමයි, දුකින් මිදීමමයි, පැවැත්මෙන් නැවත් පැවැත්ම නැවැත්මමයි. එකම මාර්ගයයි තියෙන්නේ. ඒකායනෝ මග්ගෝ. එක මගක් මිසක් දෙකක් නෑ. මග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර කමටහන් වැඩිමමයි, සතර අතිපට්ඨාන පූර්ණය කිරීමයි. වෙන මොකක්වත් නැහැ. වෙන කිසිම භාවනාවක් බුදුහාමුදුරු දුන්නේ නැහැ. ආනපාන සති සමාධි භාවනාව සතර කමටහන් හැටියට පමණයි දීලා තියෙන්නේ. එකම භාවනා ක්‍රමයේ සතර කමටහන් ආනපාන සති සමාධි. හැබැයි සතර කමටහන් ආනපාන සති සමාධි හැටියට වඩන්න ඕනේ. ආනපාන වෙන්න ඕනේ. කොටසක් අසේවිතබ්බා පාන වෙන්න ඕන, කොටසක් සේවිතබ්බා ආන වෙන්න ඕන. එකයි ආනපානි. ඒත් ස්වාමීන් වහන්සේ අපිට දැන් වඩන්න තියෙන්නේ ආනපාන විතරයි නේද? එච්චරමයි කරන්නේ. හැබැයි ආනපාන කියන එක ඕන තැනකට, ඕන කෙනෙකුට, ඕන දෙයකට, ඕන අවස්ථාවකට, ඕන ධර්මතාවයකට ආනපාන තියෙනවා. ඔබ දවසක් තුල අර සියලු යම් රූපේ හැම තැනකම ආනපාන තියෙනවද නැද්ද? තියෙනවා. කොටසක් නරකයි, ඒක අයින් කළා හොඳ කටුස ගන්න, නිවෙන කොටස ගන්න, මිදෙන කොටස ගන්න, ගිනි ගන්න රත් වෙන පත් වෙන කොටස අයින් කරන්න. එච්චරයි කියන්නේ. හරි ස්වාමීන්. අවසරයි කරු ස්වාමීන් වහන්සේ. මේ සෝතාපන්න පුද්ගලයෙක් මෞකුසකට ඔක්කාන්ති වෙලා ජාතසෝපතාපන්න වශයෙන් උත්පත්ති ලැබෙනවනේ. ඒ වගේ සකදාගාමි පුද්ගලයෙකුත් එහෙම වෙනවද? මොකද්ද? සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් මෞකුසයකට ඔක්කාන්ති වෙලා ජාතසෝතාපන්න කෙනෙක් වශයෙන් උත්පත්ති ලැබනවනේ. ලැබෙනවා. ඒ වාගේ මේ සකදාගාමි පුද්ගලයෙකුත් එහෙම. සකදාගාමි ඵලය කියන එක අන්තර් ඵලයක්. මේ සකදාගාමි අනාගාමි කියන දෙකෙන්ම කරන්නේ කාමරාග පටිග කියන මේ බැරදි ගතිය නිකාම නෙක්කම්ම කරන එක. අකසිර කරන එක. අකිච්ච කරන එක. ඒක නිසා මේ සකදාගාමි මාර්ගය කියන එක මිනිහෙකුට විතරයි ලබන්න පුළුවන්. මනුස්සයෙක් හැටියට සකදාගාමි තත්වයේ ඉන්න පුළුවන්. දෙවියෙක් වැඩි වෙලාවත් සෝතාපන්න ඵලයෙන් සකදාගාමි මාර්ගයට ගියොත් මොකද වෙන්නේ? ඵලයට ගත්තොත් ඒ දේවත්වයෙන් ඉබේම එක නිවන් දකින්න, එක සුද්ධාවාසයට යනවා, එක අර න ආගාමි වෙලා සසංකාරික අසංකාරික වශයෙන් යනවා කියලා අර ඒක බීජ සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒක නිසා ආයි ජාත සෝතාපන්න මිසක් ජාත සකදාගාමි නෑ, ජාත අනාගාමිත් නෑ. එහෙම වෙන්නේ නෑ. රාග කියන්නේ, රාග කියන්නේ වචන දෙක දෙකක්ද එකක්ද? මොකද්ද රාග? රාග රාග කියන්නේ මත් වෙනවා, ග කියන්නේ ගැවෙනවා. මත් වෙලා කොහට හරි හේතු වෙන්න ගැවෙන්න ඕනේ, හා වෙන්න ඕන තැනක. රාග කියන්නේ ඒකයි. රාග කියන්නේ මත් වෙනවා, ග කියන්නේ හේතු වෙන්න ඕන, ගැවෙන්න ඕන, ගෙලින් ඉන්න බෑ. රාබිව්වා ඒකම තමයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ මේ ධර්මදේශකයන් වහන්සේලා අවන්ලත්තක් අරගෙන මේ හැම වෙලාවෙම දේශනා කරන එක ඒ කාලිනම්ම යම් ආකාරයකට මේ දැන් ඒ කාලේ පෑන් තිබුණ නෑනේ, මදුරුව මැස්සෝ නොය කිටියා. ඒකින්ද මේ තමන්ම මෙම උලන් මේ වාතයේ අර උෂ්ණය වට ඒ වගේ වෙලාවට මැස්ස මදුරුව නැයින් කරන්න ඒ වගේ කළා. නමුත් අද වෙන විට වටාත්ත වෙන වැඩවලට දාන්න, අද වෙන විට වටාත්ත අස්සෙන් කොල කෑල්ලක් ගහලා ඒක බලාගෙන
අර මොකක් හරි ඉගෙන ගත්ත දෙයක් කියවන. ඒ වගේ දේවල් අද කරනවා. බුදුහාමුදුරන් කාලේ ඒ වගේ නෑ. අදානිප්පාර වටාත්ත හොඳ ලස්සනට බලන්නක කොහොමද හදලා තියෙන්නේ ඈ. මේ වගේ හදලා තියෙනවා. ඒ කාලේ එහෙම නෙමෙයි මේ වගේ තල්ලතු කැල්ලක් ඒ අවනක් හැටියට අරගෙන හදාගත්තා. මේ પરමාර්ථයක් මොකක්වත් වෙන නෑ. නෑ වෙන මොකක්වත් પરමාර්ථයක්. ඊට වැඩි එහා ගිය પરමාර්ථයක් ඒක ඇත්තේ නෑ. වහන්සේ දීර්ඝාස අවසරයි ගෞරවනීය අරහතුන් වහන්සේ. අන්තිම ප්‍රශ්නය අදට දැන් උදේවරු. ඔබ වහන්සේ දේශනා කළ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම ඒක චාරිත්‍රයක් කියලා. ඔයක චාරිත්‍ර වාරිත්‍රයක් සීයක්. ඒක හොඳයි. ඒක යහපත්. ඒක හැක්කොත් නිවැරදි. හැබැයි නිවනට උපකාර වෙනවද? නැහැ. ස්වාමීන් වහන්සේ අපායෙන් බේරෙනවද? ඔව්. ස්වාමීන් වහන්සේ අපට පාණාතිපාතා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදෝ හොටි නිවනට හොති කියන එක අපිට බැරිද හැම දිනාටම ශික්ෂාපදයක් විදියට නෑ. ඒක ශික්ෂාපදයක් නෙවෙයි, ඒක අදිස්ත්‍යානයක්. ඒක අපිට අදිස්ත්‍යානයක් කරගන්න ඕන කෙනෙකුට පුළුවන්. තේරුම් ගත්තට පස්සේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදෝ හොටි අදිස්ත්‍යාන කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සමහර විට ස්වාමීන් වහන්සේ කරපොත් එක් හරි මොකක් හරි මරලිවලා මම ඊළඟට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා ඒක වැරදි. කරපොත්තගේ කරපොත්තත් පණ තියෙන සතේ කරපොත්තත් සමහර විටක ඔබේම අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් කරපොත්තට ණය තියෙන හින්දා ඔබේ ගෙදෙට ආවා. ඔව්. එතකොට අම්මව තාත්තව මැරුවා වගේ තමයි කරපොත්තව මැරුවා. ඥාතියෙක් ඔය ආවේ. ඥාතියා දැන් කරපොත්තෙක් වෙලා. ඒකින් හින්දා ඒ ඥාතියටත් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අසරණ අනාථ සත්වයාටත් මේ අපි ගාමින් අපි පරිවර්ජනා පහතබ්බා මගහැරලා යන්න එයාට කටයුතු කරන්න. පින් දීලා පින් පවරලා එකෙන් මිදෙන්න කටයුතු කරන්න. එතකොට හරියනවා. ඒක තමයි පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදෝ හොති කියන්නේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ. හොඳයි එහෙනම්.